नमस्कार वेवा बुदुरुअनट समदा बुदुहिमि शरणयामि। नमस्कार वेवा दम्रुअनट समदा सदहम शरणयामि। नमस्कार वेवा संगरुअनट समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुअनट समदाति शरण शरणयामि। साधु साधु साधु। අපට මේ යෝගී අපේ භාෂාවෙන් ධර්මයේ ඉගෙන ගන්න කියලා දීපු අපගේ ගුරු දේවෝත්තම පින්නල් ලොකු ස්වාමීන් වහන්සේට අපි සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු. අසපුවේ වැඩ සිටින පින්වත් ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. අද දවසේ මේ වස්සාන කාලයේ මේ සියලු දෙනාම මේ සූදානම් සිටින්නේ බුදුරජාණන් වහන්සේ විසින් වදාළ ධර්මයේ ටිකක් ශ්‍රවණය කරන්න. ඉතින් අද දවසේ ධර්මයේ හැටියට අපි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙමින් සිටින්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සිහි කිරීම. ඒ කියන්නේ ධම්මානුස්සති. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සිහි කරනකට කියනවා ධම්මානුස්සතිය කියලා. එතකොට මේ ධම්මානුස්සතිය සිහි කරන්නේ කොහොමද කියන එක තමයි අද දවසේ අපි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ කවුද කියලා අපට කියලා දුන්නා. බුදුරජාණන් වහන්සේ කවුද කියන එක කියලා දුන්නේ නැත්නම් අපි කවුරුවක්වත් දන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ කවුද කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේටම උවමනා වුණා තමන් වහන්සේ කවුද කියන එක කියලා දෙන්න. එතකොට ඒ කියලා දුන්න වචනවලට කියනවා අපි ධර්මයේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ හඳුන්වලා දුන්න වචනවලට අපි කියනවා, වචන එකතු වුණාට පස්සේ ඔක්කොටම කියනවා ධර්මය කියලා. එතකොට බුදුරජාණන් වහන්සේගේ හිතේ පහළ වෙච්ච නිකෙලෙස් අදහස් සිතුවිලි තමයි ධර්මයේ හැටියට අපි ඉගෙන ගන්න. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ හිතේ රාගේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ හිතේ ද්වේෂයක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ හිතේ මෝහයක් නැහැ. තුර වීත රාගී, වීත දෝෂී, වීත මෝහී කියලා අපි සිහි කරනවා. එතකොට සාමාන්‍යයෙන් අපි ගත්තොත් රාග තියෙන මිනිස්සෙගේ, ද්වේෂය තියෙන කෙනෙක්ගේ, මෝහය තියෙන කෙනෙක්ගේ වචන පිට වෙන ඔක්කොම රාගයත් එක්ක මිශ්‍ර වෙච්ච වචන පිට වෙන්නේ. ද්වේෂයත් එක්ක එකතු වෙච්ච වචන තමයි පිට වෙන්නේ. මෝහයත් එක්ක එකතු වෙච්ච වචන තමයි රාග දේශ මොහ තියෙන කෙනෙක්ගේ මුවින් පිට වෙන්නේ. ඒක අසාමාන්‍ය දෙයක් නෙවෙයි, සාමාන්‍ය දෙයක්. එතකොට අපට හැම අවස්ථාවකදීම ඒක ගලපලා බලන්න පුළුවන් කමකුත් තියෙනවා. දැන් නිකමට හිතලා බලන්න
අපි නවකතා පොතක් කියවගෙන යනවා. කියවලා ඇතිනේ ඔක්කොම නේද? නවකතා පොතක් කියවපු නැති කෙනෙක් මෙතන නැතුව ඇති. එතකොට මේ නවකතා පොත කියවගෙන යනකොට අපේ හිතේ රාගය ඇති වෙන අවස්ථා තියෙනවද නැද්ද? මේ නවකතාව තියෙනවා. දේශය ඇති වෙන සිද්ධිය තියෙනවද නැද්ද? තියෙනවා. මෝහය ඇති වෙන, බය ඇති වෙන සිද්ධි නවකතා පොතේ කියවගෙන යනකොට අපිට රාගයත් ඇති වෙනවා, දේශයත් ඇති වෙනවා, මෝහයත් ඇති වෙනවා සමහර සිද්ධි කියවනකොට. ඊට පස්සේ අපි ගම්මු ටෙලි නාට්‍යයක් ඔක්කොම බලලා තියෙනවනේ නේද? එතකොට ආන් ඒ ටෙලි නාට්‍ය බලාගෙන යනකොට රාගය ඇති වෙන, ආසාව ඇති වෙන සිද්ධි තියෙනවද නැද්ද? තියෙනවා. තරහ ඇති වෙන ඒවත් තියෙනව නේද? අනේ මොකද දන්නේ නැහැ මෙයාට මේ වුණේ කියලා, අපරාධ මේ මෙහෙම වුණේ කියලා අපිට තරහ හට ගන්න සිද්ධි තියෙනවා. බය ඇති වෙන සිද්ධිත් තියෙනවා. එහෙනම් ටෙලි නාට්‍ය වෙලත් රාගයේ, දේශයේ, මෝහයේ ඇති වෙනවා. ඊට පස්සේ අපි ගත්තු චිත්‍රපටි බලපු නැති අය මෙතන කවුරුත් නැතුව ඇති නේද? චිත්‍රපටි වෙලත් තියෙනවද නැද්ද රාගයේ ඇති වෙන සිද්ධි? තියෙනවා. දේශයේ ඇති වෙන සිද්ධිත් තියෙනවා. බය ඇති වෙන සිද්ධිත් තියෙනවා. ඊට පස්සේ බලමු පත්තරයක් කියවගෙන යන්නකෝ නේද? පත්තරේ කියවගෙන යනකොට ඒ පත්තරේ තියෙනවද නැද්ද රාගයේ ඇති වෙන සිද්ධි? තියෙනවා. දේශයේ ඇති වෙන සිද්ධිත් තියෙනවා. බය ඇති වෙන සිද්ධිත් තියෙනවා. එහෙනම් අපි මේ සාමාන්‍ය ලෝකේ ඉගෙන ගන්න අහන හැම දෙයකින්ම, අහන හැම දෙයකින්ම, කියවන හැම දෙයකින්ම රාග දේශම අපේ හිතේ හට ගන්නවා නම් ඒකේ තේරුම මොකද්ද? එහෙනම් ටෙලි නාට්‍ය හදපු කෙනා, ටෙලි නාට්‍යයේ රඟපාන අය තුළ රාග දේශම තියෙනවද නැද්ද? තියෙන්නම ඕනි නේද? ඊට පස්සේ නවකතාව ලියන කෙනා තුළ රාගේ තියෙන්න ඕනේ. නැත්නම් රාගේ සහිත සිතුවිලි වචන ලියන්න බෑ යාට. දේශයත් එයාට තියෙනවා. ඒකයි දේශය ඇති වෙන වචන ලියන්නේ යා. මෝහය ඇති වෙන වචන සිද්ධිත් මෝහයත් එයාට තියෙනවා. ඒකයි මෝහය ඇති වෙන වචන ලියන්නේ නවකතාව. චිත්‍රපටිය ගත්තොත් චිත්‍රපටියේ තේ සිද්ධාන්තේම තියෙනවා. හදන කෙනා තුළ රාගයක් තියෙනවා, දේශයක් තියෙනවා, මෝහයක් තියෙනවා. එතකොට පතර ලියන කට්ටිය අය ළඟත් රාග දේශම තියෙනවා. ඒක නිසා අපි ඒවා කියවනකොට, අපි අහනකොට අපි තුළ රාග දේශම ඇතිවන්නේ. දැන් එහෙනම් අනිත් පැත්ත කල්පනා කරලා බලන්න. සූත්‍ර දේශනාවක් කියවගෙන කියවගෙන යනවා. සූත්‍ර පොතක තියෙන මොකද වෙන්නේ? රාගය ඇති වෙන එකම සිද්ධියක්වත් තියෙනවද නැහැ. දේශය ඇති වෙන එකම සිද්ධියක්වත් තියෙනවද නැහැ. බය ඇති වෙන සිද්ධි එකක්වත් තියෙනවද? මුලා වෙන සිද්ධි එකක්වත් තියෙනවද සූත්‍රවල? එකක්වත් නැහැ. කොච්චරද කියන්නේ? බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට, ඒ ධර්මය අහගෙන ඉන්නකොට, අහලා ඉවර වෙනකොට දේශනාව, ඒ අහන අයගේ හිතේ මොකද වෙන්නේ? රාගය නැති වෙලා යනවා, දේශය නැති වෙලා යනවා, මෝහය නැති වෙලා යනවා. ඇයි එහෙම වෙන්නේ? අහන කෙනා තුළ රාග දේශම නැති වෙන්නේ ඇයි? බුදුරජාණන් වහන්සේගේ දේශනාව අහනකොට. එහෙනම් ඒ බුදුරජාණන් වහන්සේගේ කියන බුද්ධ වචනය තුළ තියෙනවා මහා බලයක්. මොකක්ද ඒ බලය? රාගේ නැති වෙන ස්වභාවයක් ඒ ධර්මයේ තියෙනවා. දේශයේ නැති වෙන ස්වභාවයක් තියෙනවා. බය නැති වෙන ස්වභාවයක් ඒ වචන තුළ තියෙනවා. ඇයි ඒ වචන තුළට ඒක ආවේ? ඒ කාන්තයෙන් එහෙනම් බුදුරජාණන් වහන්සේ තුළ රාගයේ නැහැ. ඒ කාන්තයෙන්ම බුදුරජාණන් වහන්සේ තුළ දේශය
නෑ පොඩ්ඩක්වත් නෑ. බය තැති ගැනීම මොහොයේ නම් බුදුරජාණන් වහන්සේගේ හිත තුළ ඩිංගක්වත් නෑ. දැන් එහෙනම් අපිට ගලපලා බලන්න බැරිද බුදුරජාණන් වහන්සේ ගැන? එහෙනම් ඒ කාන්තේම රහතන් වහන්සේ නමක්ද නැද්ද? ඒ කාන්තේම රහතන් වහන්සේ නමක් විය යුතුමයි. ඒක නිසා තමයි ඒ ධර්මය අහනකොට අහන අය තුළත් රාගයේ දේශයේ මොහොවේ නැති වෙලා යන්නේ. එහෙනම් බුද්ධ වචනේ තියෙන බලය මොකද්ද? ඒ බලය තමයි අහන අය තුළ රාගයේ නැති වෙන ස්වභාවයක් තියෙනවා. දැන් Tamanටම ගලපලා බලන්න. ඉස්සර බණ අහන්න කලින් Tamanගේ ස්වභාවයක් බණ අහලා ධර්මයේ ජීවිතයට ගලපගත්තට පස්සේ තියෙන වෙනසක් Tamanටම බලන්න පුළුවන් මේක. එතකොට තේරෙයිම් බුද්ධ වචනය තුළ රාගයේ නැති වෙන ස්වභාවයක් තියෙනවා. දේශයේ නැති වෙන මොහොයේ නැති වෙන ස්වභාවයක් තියෙනවා. එහෙනම් ඒ ධර්මය මනාකොට දේශනා කළ එකක් වෙන්න ඕනිද නැති වෙන්න ඕනිද? එහෙනම් ඒ ධර්මය මනාකොට දේශනා කළ යුතු එකක්මයි, විය යුතුමයි. ඒක ආයේ නැහැ කියන්න බෑ. ඇයි? බුදුරජාණන් වහන්සේගේ හිතේ පහළ වෙච්ච දැන් බලන්න බුද්ධ වචනේ. බුද්ධ වචනේනේ අපි ධර්මයේ කියලා ඉගෙන ගන්නේද? දැන් බුදුරජාණන් වහන්සේගේ හිතේ රාග දේශමෝ නැති නිසා බුදුරජාණන් වහන්සේගේ හිතෙන් පිට වෙන වචන, කටෙන් මුඛයෙන් පිට වෙන වචන එකක්වත් බොරු කියවෙන්නේ නැහැ. කේලම් කියවෙන්නේ නැහැ. හිස් වචන කියවෙන්නේ නැහැ. පරුස වචන කියවෙන්නේ නැහැ. පුදුම නැද්ද වැඩි? බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් ධර්මයේ දේශනා කළා. බුදුරජාණන් වහන්සේගේ මුවෙන් වචන පිට වුණා. ඒ එක වචනයකවත් බොරුවක් නැහැ. කේලමක් නැහැ. හිස් වචනයක් නැහැ. පරුස වචනයක් නැහැ. එහෙනම් පිරිසුදුම වචන වෙන්න ඕනේද නැද්ද? ලෝකයේ තියෙන පිරිසුදුම වචනේ බුදුරජාණන් වහන්සේගේ මුවෙන් පිටවිච්ච වචනය. දැන් අපි අහන හැම වචනයක්ම අනිත් ඒවා බොරු මිශ්‍ර වෙලා තියෙනවද නැද්ද? අපටම කොච්චර කියවෙනවද? අපට කොච්චර කේලම් කියවෙනවද? අපට කොච්චර හිස් වචන කියවෙනවද? අපට පරුස වචන කොච්චර කියවෙනවද? ලෝකයේ පහළ වෙච්ච, මෙතෙක් පහළ වෙච්ච සියලු ශාස්ත්‍රඥ වහන්සේලාගේ පොත් කියවලා බලන්න මේක හරිද වැරදිද කියලා. තේරෙයි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ විතරයි හිස් වචන, පරුස වචන, කේලම් බොරු නැති වචන තියෙන්නේ. ඒ වචන තමයි ධර්මයේ හැටියට අපි ඉගෙන ගන්න. දවසක් චුන්ද කියන ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත් චුන්ද, මම ඔබට ධර්මය කියලා දෙන්නම්. ශ්‍රී සද්ධර්මය කියලා දෙන්නම්. ඒ ධර්මයේ මෙන්න මේ මේවා තමයි ධර්මයේ තුල තියෙන්නේ කිව්වා. චුන්ද ස්වාමීන් වහන්සේ අහනවා, ස්වාමීනි භාග්‍යතුන් මොනවාද ධර්මයේ හැටියට ඔබ වහන්සේ විස්තර කරන්නේ? බුදුරජාණන් වහන්සේගේ මුවෙන් පිටවිච්ච වචන ඔක්කොම කෙටි කළා. මෙන්න කරුණ කීපයකට කෙටි කළා කියලා දුන්නා. පින්නා චුන්ද, මම ධර්මයේ හැටියට දේශනා කළේ සතර සතිපට්ඨානයයි කිව්වා. මන් ධර්මයේ හැටියට දේශනා කළේ සතර සම්‍යප්ප්‍රදාන වීරියයි කිව්වා. මන් ධර්මයේ හැටියට දේශනා කළේ සතර ඍදිපාදයි කියලා. මන් ධර්මයේ හැටියට දේශනා කළේ පංච ඉන්ද්‍රියයි. මන් ධර්මයේ හැටියට දේශනා කළේ පංච බලයි. මන් ධර්මයේ හැටියට දේශනා කළේ මේ සප්ත බොජ්ජංගයි. මන් ධර්මයේ හැටියට දේශනා කළේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඔය ඔක්කොම එකතු කරාට පස්සේ එක වචනයක් කියන මොකද්ද?
සත්තිස් බෝධිපාක්ෂික ධර්මයයි මගේ ධර්මය හැටියට මන් දේශනා කළේ කියලා. දැන් එහෙනම් අපි ධර්මය හැටියට ඉගෙන ගන්නේ, ධර්මය හැටියට සිහි කරන්නේ මොනවාද? ඔය සත්තිස් බෝධිපාක්ෂික ධර්මයි. මුළු ඔක්කොම තියෙනවා. බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් යමක් දේශනා කළා නම්, යමක් පැනෙව්වා නම්, යමක් පිහිටුවවුවා නම්, යමක් ප්‍රකාශ කළා නම්, ඒ ඔක්කොම ඔය තිස් බෝධිපාක්ෂික ධර්ම 37ට ඇතුළත් වෙලා. එහෙනම් අපි ශ්‍රී සද්ධර්මයේ කියලා අපෙන් ඇහුවොත් දෙන උත්තරේ මොකද්ද? සත්තිස් බෝධිපාක්ෂික ධර්මයි. එතකොට බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් දේශනා කරපු ධර්මයේ ඔක්කොම කැටි කළොත් සත්තිස් බෝධිපාක්ෂික ධර්මයි. එතකොට ධර්මයේ පහළ වුණේ ලෝකේ කවදද? මේ ලෝකෙට බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොටම බුද්ධ රත්නේ පහළ වුණා. ධර්ම රත්නේ පහළ වුණේ කවදද? දම්සක් පැවතුන් සූත්‍රයේ දේශනා කරනකොට මෙන්න ධර්මයේ ලෝකයට බිහි වුණා. සංඝ රත්නේ බිහි වුණේ කවදද? ඒ ධර්මයේ අහලා කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේ සෝතාපන්න වෙනකොටම මෙන්න සංඝ රත්නියත් පහළ වුණා. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ පහළ වීමත් සමගමයි ධර්මයේ පහළ වීම සිද්ධ වෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේලාගේ පහළවීම දුර්ලභයි කියලා අපි කියනවා. අහලත් තියෙනවා. එහෙනම් ධර්මයේ පහළවීම දුර්ලභද නැද්ද? බුදුරජාණන් වහන්සේලා යම් තාක්ද පහළ වෙන්නේ දුර්ලභ. ඒ විදියටම දුර්ලභයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පහළවීම. ඒ වගේම දුර්ලභයි සංඝ රත්නේ පහළවීම. ඉතින් ඒක නිසා දුර්ලභ දෙයක් පහළ වුණාට පස්සේ දැන් පුදුම වැඩේ කියන්නේ බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරනකොට රාග දේශම නැති වෙනවා අපි තුල. ධර්මයේ ගැන සිහි කරනකොට රාග දේශම නැති වෙනවා. සංඝ රත්නයේ ගැන සිහි කරනකොට රාග දේශම නැති වෙනවා. පුදුම දෙයක් මේක අපි හිතුවේ නැති වුණාට. ලෝකේ අනිත් ධර්මයන් එක ගලපලා බලනකොට බුදුරජාණන් වහන්සේ වදාළේ රතන සූත්‍රය මොකද්ද? කයං විරාගං අමතං පනීතං. ඒ කිව්වේ මොකද්ද? කයං විරාගං කෙලෙස් සේවෙන ඇල්ම දුරු වෙන, කයං විරාගං අමතං පනීතං අමූර්ත වූ ප්‍රනීත වූ අමතං පනීතයි යදජ්ජගාසක්ක්‍ය මුනි සමාහිතු සමායිත සිත් ඇති බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කළයිද නතේන ධම්මේන සමත්ති කිංචි. මොකද ඒක තේරුම? ඒ ධර්මයට සම කරන්න පුළුවන් ධර්මයන් මේ විශ්වය කොතනවත් නැත. දැන් ඒක කාගේ වචනයන්ද? බුද්ධ වචනයන්. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් එක්ක සම කරන්න පුළුවන් ධර්මයන් මේ ලෝකේ කොහෙවත් නැහැ. ඒක ආයේ ඉරහඳ පෑවවත් පෑවේ නැතත් ආයේ ඒක වෙනස් වෙන්නේ නැහැ. හැබැයි ඉතින් මේක දන්නේ නැතුව ගොඩ දෙනෙක් මේක ගලප ගලපා කියනවා අනිත් ආගම්වලත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය හා සමානයි කියලා. නේද? ඒ සමානයි කියන අය කවුරුවක් වන් හරියටම බුද්ධ වචනේ තමන්ට ගලපගෙන නැති අයයි. ඉතින් ඒක නිසා අපි ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගුණ එකින් එක තේරුම් අරගෙන විස්තර වශයෙන් කල්පනා කරන්න කරන්න අපේ හිතේ හටගන්න රාග දේශමෝ තුනී වෙනවනම් හිතේ හටගන්න අකුසල් මොකක් වෙයිද? අකුසලුත් බැහැර වෙනවා. අකුසල් බැහැර වෙනවා නම් හිත එකඟ වෙයිද නැද්ද? හිත එකඟ බවකුත් ඇති වෙනවා. එකඟ වෙච්ච හිතින් ලෝකේ ඇත්ත දකින්න බැරි වෙයිද පුළුවන් වෙයිද? ඇත්ත දකින්න පුළුවන් වෙයි. එහෙනම් ධම්මානුස්සතිය යම් කිසි කෙනෙක් වඩනවා නම්
එයාට ඉස්සල්ලාම උපදින්නේ හිතේ සංසිඳීමත් එක්ක මහා ප්‍රීතියක් උපදිනවා කියනවා. ඒ ප්‍රීතියත් එක්ක සැපය ඇති වෙනවා කියනවා. සැපයත් එක්ක කයයි හිතයි සැහැල්ලු වෙලා මෙන්න හිත එකක වෙනවා. දැන් වෙන ධර්ම සීකලාට ඔහොම වෙනවද? වෙන්නේ නැහැ. බුද්ධ වචනේ සිහි කරනකොට විතරයි අපි තුළ ආන් ඔය විදියට රාග දේශ මොහ දුරු වෙලා අකුසල් දුරු වෙලා හිත එකඟ වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට අපි අනිවාර්යයෙන්ම ධම්මානුස්සතිය වැඩිය යුතුමයි. බුද්ධානුස්සතිය වඩන්නේ යම්සේද ඒ විදිහටම ධම්මානුස්සතියත් පුරුදු කළ යුතුමයි. එතකොට ධර්මයේ ගුණ සිහි කරනවා. එතකොට ධර්මයේ ගුණ කීයක් තියෙනවද? ධර්මයේ ගුණ හයක් තියෙනවා. අවාසනාව කියන්නේ මොකද්ද? ලංකාවේ 99%ක්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගුණ තේරුම් දන්නේ නැහැ. හරි පාඩුවක්. ගොඩ දෙනෙක් පාලියෙන් විතරයි දන්නේ. ධර්මයේ ගුණ හයක් තියෙන්නේ කියලාවත් දන්නේ නැහැ බොහෝ විට. තේ නිසා ධර්මයේ ගුණ දන්නේ නැතුව දැන් බලන්න බුදුරජාණන් වහන්සේ අපි ඉගෙන ගන්නෙ බුදුරජාණන් වහන්සේගේ ගුණ දැනගන්නේ මොකෙන්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. සංඝ රත්නයේ ගුණ දැනගන්නේ මොකෙන්ද? ඒත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. එහෙනම් බුදු ගුණ දැනගන්නත් පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්මයි. සංඝ ගුණ දැනගන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්මයි. එහෙනම් ධර්මයේ ගුණ ඉගෙන ගැනීමල සීකිරිල්ල තෙරුවන් සරණ යන්න මූලිකම වෙන කාරණේද නැද්ද එහෙනම්? දැන් බලන්න ඕක ගලපලා බුද්ධ කාලෙට. ඔන්න බුදුරජාණන් වහන්සේ ළඟට එනවා. කවදාවත් බුදු ගුණ අහලා දහම් ගුණ අහලා සංඝ ගුණ අහලා නැති අය එන්නේ. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ වාඩි වෙනවා. වාඩි වෙලා වන්දනා කරගෙන ඉන්නකොට බුදුරජාණන් වහන්සේ ධර්මයේ කියලා දෙනවා. දුක ගැන කියලා දෙනවා. දුකේ හට ගැනීම කියලා දෙනවා. දුකේ නැතිවීම ගැනත් කියලා දෙනවා. නැති වෙන මාර්ගයත් විස්තර වශයෙන් කියලා දෙනවා. කියලා දෙනකොට අවසානයේ මේ පිරිස කියනවා, දේශනා වහලා ඉවර වෙනකොට මොකද කියන්නේ? මේකනම් භාග්‍යතුන් වහන්සේ ආශ්චර්යයි. මේ දේශනාව නම් ආශ්චර්ය එකක්මයි. මේ දේශනාව නම් අද්භූත එකක්මයි. භාග්‍යවතුන් වහන්සේ අඳුරේ හිටියේ මට රූප දකින්න කියලා පහනක් පත්තු කළා වගේ. හරියට යටිකුරු වෙලා තිබ්බ භාජනයක් උඩු පැත්තට හැරිවා වගේ මට මඟ පෑදුවා. ඒ නිසා මම බුදුරජාණන් වහන්සේ සරණ යනවා. එතකොට ඒ සරණ ගියේ මොන අහලද? බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා. අහලා ඉවරෙනකොට බුදුන් සරණ යනවා. ධර්මය අහලා ඉවරෙනකොට දහම් සරණ යනවා. ධර්මය අහලා ඉවරෙනකොට සංඝ රත්නියත් සරණ යනවා. දිවි තිබෙන තුරාවට සරණ යනවා. එහෙනම් ධර්මයේ මේ ඔක්කොටම මූලිකම කාර්යය වෙනවා තෙරුවන් සරණේ පිහිටන්න. එතකොට තෙරුවන් සරණේ පිහිටන ධර්මයේ දැන් එහෙම නැතුව හිත පහදව ගත්තායි හිටියා පින් දෙන අය. දැන් හත් වේසාලක උග්ගසිටතුමා කියන්නේ කොහොමද යාගේ ආශ්චර්ය අද්භූත කාරණාවල? කියනවා භාග්‍යතුන් වහන්සේ ඉස්සලාම දවසේ ඈතින් එනවා මං දැක්කා. දැක්ක හැටිය මට හිත පෑදුනා කිව්වා. එතකොට ධර්මය අහලා නෙවෙයි හිත පෑදුනේ පින් දෙන අයට වෙන වැඩ. ඊට පස්සේ හත්ති ගාමක උග්ග කියලා හිටිය සිටුවරේ ගෘහපති. එයා එදා බිබී හිටියේ වනාන්තරයේ ගස් හෙවනේ. බිබී හිටියේ යාළුවොත් එක්ක සතුටු වෙවි. බුදුරජාණන් වහන්සේ ඈතින් වඩිනවා දැක්කා. දැක්ක විතරයි හිත පැහැදුනා වෙරි හිඳුනා කියනවා. එතකොට එහෙම ශ්‍රාවකයොත් හිටියා. බෞතරයක් නැහැ. වැඩි පිරිසක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලමයි තෙරුවන් සරණේ පිහිටලා තියෙන්නේ.
එතකොට එහෙනම් බුදුරජාන් වහන්සේගේ ධර්මය අහලනම් තෙරුවන් සරණේ පිහිටන්න පුළුවන්. දැන් අද මොකද්ද අපිට තියෙන්නේ? අද බුදුරජාන් වහන්සේ දකින්නේ නැහනේ. එහෙනම් දැක වූ පමණින් හිත පහදව ගන්න ක්‍රම ඉවරද නැද්ද? ඒ යුගේ අවසන්. දැන් එහෙනම් මොකද ඉතුරු වෙලා තියෙන්නේ අපිට? ආන ධර්මයේ අහලා ධර්මයේ කියවලා හිත පහදව ගන්න ක්‍රම. එතකොට අපිට පොඩි ප්‍රශ්නයක් එනවා. මොකද්ද? ධර්මයේ අධර්මයේ තෝරගන්න ප්‍රශ්නේ එනවා. එනවද නැද්ද? ඇයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා අධර්මයට බහැදුනොත් මොකද වෙන්නේ? තිසරණේ පිහිටන්න පුළුවන්ද? නෑ. එහෙනම් ධර්මයේ අධර්මයේ තෝරගන්න ප්‍රශ්නේ අද කාලේ තියෙනවද නැද්ද? තියෙනවා. ඒක තෝරගන්නේ කොහොමද? ක්‍රමයක් නැද්ද? මොකද්ද ක්‍රමේ? ඒක තියෙනවා. ලස්සන්ට අපි අතරමං කළ නෑ බුදුරජාණන් වහන්සේ. 99න් බේරිලා තියෙන්නේ. 99න් කිව්වේ ඇයි? පරිනිබ්බාන සූත්‍රයේ අන්තිමටම දේශනා කළේ. ආන් ඒ දේශනාවෙන් අපට අනාගතය ගැන කිව්වා බුදුරජාණන් වහන්සේ. මොකද්ද කියපු උපදේශේ? මහා පදේශ හතරක් අහලා තියෙනව නේද? මොනවාද මහාපදේශ හතර? බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද ස්වාමීන් වහන්සේට, ආනන්ද අනාගතයේ පහළ වේ භික්ෂූන් වහන්සේලා පහළ වෙලා කියයි මම මේක බුදුරජාණන් වහන්සේගෙන්මයි ඇහුවේ, ඒ නිසා මේකයි ධර්මයේ මේකයි විනය කියලා කියයි කිව්වා. හැබැයි ආනන්ද පිළිගන්න එපා එක පාරම. ප්‍රතික්ෂේප කරන්නම් එපා. හොඳට ඒක මතකේ තියාගෙන බලන්න සූත්‍ර දේශනාවක තියෙනවාද? එහෙම නැත්නම් ඒ කියන කාරණේ විනයේ කොතන හරි තියෙනවාද? නැත්නම් මේකනම් බුද්ධ වචනයක් නෙවෙයි කියලා අතහරින්න කිව්වා. දැක්කද අපි අසරණ කළා නෑ. ඊට පස්සේ තේරුනොත් එහෙම ඒ කියන වචනේ, ඒ ධර්මයේ සූත්‍රිකක් තියෙනවා, විනයේ තියෙනවා නම් මේක නම් ඒ කාන්තයෙන්ම බුද්ධ වචනයක් මයි කියලා තීරණයකට එන්න කිව්වා. ඔන්න පළවෙනි මහාපදේශ වලින් පළවෙනි එක. දෙවෙනි එක මොකද්ද? සංඝෝපදේශේ. සංඝයා හැටියට විශාල සංඝ පිරිසක් එකතු වෙලා කියයි කිව්වා මේකයි ධර්මය, මේකයි විනය කියලා ප්‍රකාශ කරගෙන යයි කිව්වා ලෝකේ. හැබැයි ඒ කිව්වත් පිළිගන්නත් එපා, ප්‍රතික්ෂේප කරන්නත් එපා. හොඳට ඒක මතකේ තියාගෙන බලන්න සූත්‍රක තියෙනවද විනයේ තියෙනවද. ඒ වචනින්ම තියෙනවා පාලියෙන්. සුත්තේ විනය කියලාම පාලි පොතේ තියෙනවා. පරිනිබ්බාන සූත්‍රයේ සූත්‍රයේ භාව බලන්න, විනයේ සාසඳා බලන්න. සූත්‍රෙත් නැත්තම් විනයෙත් නැත්තම් මේක සංඝයා කිව්වත් පිළිගන්නේ නෑ බුද්ධ වචනය නෙවෙයි. සූත්‍රයේ තියෙනවා නම් විනයේ තියෙනවා නම් ඒ කියන වචනේ ඒ කාන්තය මේක නම් බුද්ධ වචනයක්මයි කියලා පිළිගන්න කියනවා. තුන්වෙනි එක මොකද්ද? තේර උපදේශේ. තේර භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් එකතු වෙලා. තේර කියන්නේ කීයක්ද? අවුරුදු 20ට වස් වැඩි ස්වාමීන් වහන්සේලා පිරිසක් එකතු වෙලා කියයි මේකයි ධර්මය, මේකයි විනය කියලා. හැබැයි ඒ කිව්වත් පිළිගන්නත් එපා, ප්‍රතික්ෂේප කරන්නත් එපා. බලන්න හොඳට සූත්‍රයක තියෙනවද විනය තියෙනවද? තියෙනව නම් බුද්ධ වචනේමයි කියලා පිළිගන්න, නැත්නම් අත්හරින්න. හතරවෙනි එක මොකද්ද? ඒක තේරූපදේශේ. එක තේර භික්ෂූන් වහන්සේ නමක් ඉන්නවා අවුරුදු 120ක් විතර පරණ. ඒ ස්වාමීන් වහන්සේ කියයි මේකයි ධර්මය, මේකයි විනය කියලා. හැබැයි ඒ කිව්වත් පිළිගන්නත් එපා, ප්‍රතික්ෂේප කරන්නත් එපා. හොඳට බලන්න ඒක සූත්‍රයේ තියෙනවද විනයේ තියෙනවද. ඔන්න සූත්‍රයේ තියෙනවා නම් විනයේ තියෙනවා නම් මේක නම් බුද්ධ වචනයක්මයි කියලා අදාහ ගන්න, පිළිගන්න කිව්වා.
ඔන්න අපිට තෝරගන්න ක්‍රමේ. එතකොට වර්තමානයේ අපට බුද්ධ ධම්මානුස්සතිය වඩන්න ධර්මයේ තෝරගන්න ක්‍රමේ ඕක. එතකොට ඊළඟ තියෙන අරමුදේ මොකද්ද? ඊළඟ තියෙන අරමුදේ මොකද්ද? දැන් ගිහි අය ගත්තොත් ගොඩ දෙනෙන් සූත්‍ර දන්නෙත් නැහැ, විනය දන්නෙත් නැහැ, අතරමං නේද? ඇයි සූත්‍රයේ බහවලන්න නම් සූත්‍රය දැනගෙන ඉන්න ඉබේ. විනය සසඳා බලන්න නම් විනය දැනගෙන ඉන්න ඕනේ. ඉතින් ගිහි අය ගොඩ දෙනෙන් සූත්‍ර දන්නෙත් නැහැ, විනය දන්නෙත් නැහැ, බහවලන්න ක්‍රමයක් නැහැ, ඒකින කණ්ණාඩියක් නැහැ දාලා බලන්න. එතකොට මොකද කරන්නේ? වෙන්නේ මොකද? එතකොට කියන කියන එක පිළිගන්නවා. වෙන කරන්න දෙයක් නෑ. ඉතින් අසරණයි, ඉතින් කරන්න දෙයක් නෑ. එහෙම තේරිච්ච කෙනා එහෙනම් සූත්‍රය ඉගෙන ගන්නත් ඕනේ, විනය ඉගෙන ගන්නත් ඕනේ. ආන් එදාට තමන්ට කණ්ණාඩියක් ගත්තා. ඒකෙන් බල බලා සූත්‍ර විනය වෙන් කර කර බුද්ධානුස්සතිය ධම්මානුස්සතිය සීකනවා. දැන් බලන්න, එතකොට ධර්මයේ තෝරගන්න එකත් අද කාලේ අපිට ලොකු ප්‍රශ්නයක්. ඒලා බුද්ධ කාලේ ඒව නැහැ. බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා ධර්මයේ කියපු හැටිය මෙන්න ධර්මය අවබෝධ කරලා. ඉතින් අපට මේ යුගයේ සෑහෙන අමාරු වෙලා තියෙන්නේ තිසරණේ පිහිටන්න, ඒ බුද්ධ වචනය හරියට තේරුම් බේරුම් කරගන්න බැරි නිසා. එතකොට එහෙනම් අපි බුද්ධ වචනේ තේරුම් බේරුම් කරගන්න බැරි කෙනා කරන්න පුළුවන් තව වැඩක් තියෙනවා. මොකද්ද? සූත්‍ර දන්නෙත් නෑ ගොඩාක්, විනය දන්නෙත් නෑ ගොඩාක්, හැබැයි ටිකක් දන්නවා. මොකද්ද දන්න ටික? හිතට අකුසලයක් ආවොත් ඒ අකුසලේ දුරු කරගන්න ක්‍රමී දන්නවා. එයා එච්චරයි දන්නේ. ඇතිද මදිද? ඒ ටික දැනගත්තොත් හිතට අකුසලයක් ආවොත් ඒ අකුසලේ දුරු කරගන්න ක්‍රමය දන්නවනම් ගොඩාක් ධර්මයේ දැනගත්තේ නැති වුණාට එයාට ඕන ටික එයා ධර්මයෙන් අරගෙන. දැන් සූත්‍ර ඔක්කොම ගත්තොත් ඔය ඔක්කොගෙම කරන්න තියෙන්නේ මොකද්ද? අපේ හිතට එන අකුසල් දුරු කරලා කුසල් උපදවා ගන්න සතර සම්‍යක් ප්‍රධාන වීරිය වඩන්න. ඉතින් ඒක වඩා ගන්න තමයි අපි සූත්‍ර ඉගෙනගෙන අපේ අකුසල් එක්කම හඳුන ගන්න ඕනේ. ඉතින් අපේ හිතේ හට ගන්න ප්‍රධාන අකුසල් තමයි රාගය. ප්‍රධාන අකුසලයක් තමයි ද්වේෂය. ප්‍රධාන අකුසලයක් තමයි මෝහය. ඔය තුන තේරුම් බේරුම් කරගන්න එක ලේසි වැඩක් නෙවේ. ඇයි? අපට සිහියත් නෑ, වීරියත් නෑ, පිනත් නෑ. පුදුම ආතරමං වීමක් වෙලා තියෙනවා. හරි වැඩේ නේද? එහෙනම් දැන් මොකද කරන්නේ? දැන් බුදුරජාණන් වහන්සේත් පේන්නේ නෑ, රහතන් වහන්සේලාත් පේන්නේ නෑ. හැබැයි පේන එක දෙයක් තියෙනවා. මොකද්ද? ඕනම දේ අපට තියෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය. අකුරක්වත් වරදින් නැතුව, ඉස්පිලි පාපිලි වරදින් නැතුව ලංකාවේ තාම තියෙනවා. ඕනම දේ අපට තියෙනවා. ඒ දේ තුළින් ධර්මයේ ගුණ ටික අපි ඉගෙන ගන්න හදා ගන්න. කොහොමද ගුණවල හිත පහදව ගන්නේ? ගුණ ටිකේ තේරුම් දැනගෙන ධර්මයේ ගුණ කෙරෙහි හිත පහදවා ගන්න කෙනෙක්ට පුළුවන්කම තියෙනවා. දැන් පළවෙනි ගුණය මොකන්ද? ස්වාක්ඛාත. බුදුරජාණන් වහන්සේගේ ධර්මය මනාකොට දේශනා කළ එකක්. මනාකොට දේශනා කළා කියන්නේ මොකද්ද? ආය ඇඟිල්ලක්වත් ගන්න ඉඩක් කාටවත් ඉතුරු කළා නෑ. දැන් බලන්න දුක්ඛාරය සත්‍යය. දැන් අපි ධම්මසප්පවත්තන සූත්‍රෙම ගමුකෝ. ධර්මයේ පහළ වෙච්ච දේශනාව නේද? දැන් බුදුරජාණන් වහන්සේ දේශනාව පස්වග තවසොන්ට දේශනා කළේ. එතකොට පස්වග තවසෝ ධර්මයේ අධර්මයේ මොකක්වත් දන්නේ නැහැ ඒ වෙනකන්.
එතකට මේගොල්ලෝ හිතාගෙන හිටියේ බුදුරජාණන් වහන්සේ දුෂ්කරක්‍රියාව අත්හැරලා දානය ගන්න පටන්ගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේ කම් සැපේට අවුනාකිලි හිතාගෙන හිටියේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වඩිනකොට කවුරුවක පිළිගන්න ඉස්සරහට ගියේ නෑ. බුදුරජාණන් වහන්සේ කම් සැපේට අවු වෙලා ගිය ජීවිතේ වගේ තමයි දැන් කිසි ධර්මය අවබෝධ කරගන්නලා නැතු ඇති කියන අදහසයි තමයි හිටියේ පිරිස. හැබැයි බුදුරජාණන් වහන්සේ ඉස්සලාම දේශනා කරන බුද්ධ වචනේ පිටවිච්ච වචනේ මොකද්ද? යෝ ඡායං කාමේසු කාම සුකල්ලිකාන යෝගෝ හීනෝ ගම්මෝ පෝතු ජනිකෝ අනරියෝ අනත්ත සංහිතු. බින්දුවටම දැම්මද නැද්ද කාමයන්? බින්දුවටම කොහොමද දැම්මේ? දැන් කිව්වොත් මේ අය අතහරි වැඩි ගී ජීවිතේ. එහෙම අතහරින්නේ අපි නේද? කාමයන්ගේ ආදීනව කොච්චර කිව්වත් ගිහි ගෙදර නම් අපි අතහරින්නේ නෑ. දැන් බලන්න කාමයන් හැදින්නේ කොහොමද? හීන වූ දෙයක්. හීනෝ ගම්මෝ ග්‍රාම්‍ය පහත් වූ දෙයක්. පෝතු ජනිකෝ පුතජ්ජනයෝ සේවනය කරන දෙයක්. අනත් අනරියෝ ආර්යයන් වහන්සේලා ප්‍රශංසා කරන්නේ නැති එකක්. අන්තිම වචනේ මොකද්ද? අනත් සංහිතෝ අර්ථයක් නැති එකක්. එදුර කාම සැප විඳීම අර්ථයක් නැති එකක් කියලා මේ පස්වග තවසොන්ට දේශනා කරනකොටම ඒගොල්ලොන්ගේ ඇස් දෙක ඇරුණා. දැන් ඔන්න එකක් කැඩුන ඒගොල්ලොන්ගේ දෙවෙනි එක ආවා හිතට. මොකද්ද? ශාරීරියේ දුක් දීලයි මේක අවබෝධ කළ යුත්තේ කියන මතෙත් හිටියා. දැන් ඒකනේ දුෂ්කරක්‍රියා කරගෙන ගිය දිගටම නේද? බුදුරජාණන් වහන්සේ දෙවෙනි මතයත් ප්‍රතිසේව කරනවා. මොකද්ද ඒක? ඒ කා අත්ත කිලමතාන යෝගේ දුක්ඛෝ අනරියෝ අනත්ත සං. ඒකත් දුක්ඛෝ දෙයක්. ආර්යයන් වහන්සේලා ප්‍රශංසා කරන්නේ නැති එකක්. ආන් ඒ වගේ දෙයක් ශාරීරියේ දුක් දෙන එකක් කියලා ඒ අන්තයත් අතහැරියා. දැන් මේගොල්ලොන්ගේ හිතේ තිබ්බ දැන් බලන සවාක්කාත ගුණේ ධර්මයේ තියෙන ආය මනාකොට අකුරටම දේශනා කරන බුදුරජාණන් වහන්සේ ඒ කෙනාගේ හිතේ තියෙන අකුසල් ඔක්කොම බුදුරජාණන් වහන්සේට පේනවා. කවුරුවත් දන්නේ නැහැ ඒක. මේ පස්වග තවසු දන්නේ නැහැ ඒගොල්ලොන්ගේ හිතවල තියෙන ස්වභාවය බුදුරජාණන් වහන්සේ දන්නවා කියලා. හැබැයි ඒ හිතට හරියන්න මෙන්න ධර්ම දේශනා කරනවා. කාමසුකල්ල කානයෝගේ අත්හරින්න, ශාරීරික දුක් දින එකත් අත්හරින්න මෙන්න ක්‍රමයේ කියලා තුන්වෙනියට කියලා දෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් පැහැදිලි නැද්ද ඒගොල්ලන්ට? එහෙනම් අර දෙකම අත්හැරියට පස්සේ කරන්න ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔන්න ඊළඟ පස්සේ මනාවකට දේශනා කළ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා දුන්නා. කියලා දුන්නට පස්සේ ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරනකොට මෙන්න ප්‍රතිඵල කියලා දෙනවා. ඊට පස්සේ දුක්ඛ ආර්ය සත්‍යයේ විස්තර කරලා දෙනවා. දුක්ඛ ආර්ය සත්‍යයෙන් ඉපදීම දුකයි, ලෙඩවීම දුකයි, වයසට යාම දුකයි, දුක්ඛ ආර්ය සත්‍යයෙන් මේගොල්ලන්ට කියලා දෙනවා. අඩුවක් තියෙනවද දැන්? අඩුවක් නෑ සූත්‍රේ පොඩ්ඩක්වත්. ඊට පස්සේ දැන් මේගොල්ලෝ කල්පනා දුක නම් හරි, දුක හටගන්නේ කොහොමද? ඔන්න ඊට පස්සේ උත්තරේ හිතට එනේ කියලා දෙනවා බුදුරජාන් වහන්සේ. දුක හටගන්නේ තණ්හාව නිසායි. දෙවෙනි උත්තරේ තම්බුණා. දැන් ඒගොල්ලොන්ගේ ප්‍රශ්නේ මොකද්ද? මේ දුක නැති කරන්න පුළුවන්ද? දැන් මාර්ගය කියලා දුන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුරුදු කළොත් දුකින් නිදහස්. ආරි සත්‍ය හතර කියලා දුන්නා. දැන් තවත් සම්පූර්ණයි දේශනාව. ඊටවත් සම්පූර්ණේ මොකද්ද? මේක එකපාරම යන්නේ ගමන, ටික ටික යන්නේ.
ඒක පාරම අරහත්තයට පත්වෙන්නේ නෑ. අනුපුබ්බ සික්කා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදාවටයි මේක වැඩෙන්නේ. ආය ඒක පාරම පටන් ගත්ත තැන රහත්වෙන්නේ නෑ. මෙන්න තිපරිවට්ටන් දවාද සාකාරී කියර දෙනවා. ඉස්සල්ලාම චතුරාර්ය සත්‍යය සත්‍යයක් හැටියට අවබෝධ කළ යුතුයි. ඉඩ පස්සේ මේක දුකාරය සත්‍යයක්. මේ දුකාරය සත්‍යය අවබෝධ කළ යුතුයි දෙවැනි ප්‍රතිපදාව. තුන්වනයක අවබෝධ කළා. ඔන්න ක්‍රමතුන. ඔය ක්‍රමතුනටයි මේ අවබෝධ කරන්න තියෙන්නේ කිව්වා. ඊට වස්සේ දැන් මේ පස්වග තවසුන්ගේ හිතේ තියෙන ප්‍රශ්න එකින් එක ලියනවා. කාමයත් අතහරින්න කිව්වා. ශරීරයේ දුක් දෙන එක අතහරින්න කිව්වා. ආර්ය අෂ්ටාංගික මාර්ගයත් දේශනා කළා. ආර්ය සත්‍යයත් කියලා දුන්නා. ඊට පස්සේ දේශනා කරනවා, මහණෙනි මම මේ ආර්ය සත්‍ය හතර ඔය දොළොස් ආකාරයකින් අවබෝධ කරන තාක්කල් මං ඕගොල්ලන්ට කිව්වද සම්මා සම්බුද්ධයි කියලා. මම ප්‍රකාශ කළේ නැහැ කිව්වා මෙතෙක් කාලයක්. හැබැයි යම් දවසකද මං මේක අවබෝධ කළේ. එදයි මම කිව්වේ මෙන්න මේක අවබෝධ කරන්න පුළුවන් කියලා. ඔන්න ඊළඟ වාක්‍ය දෙක. දැන් දාමසප්පවතුන් සූත්‍රයේ තේරුව මේ සරලව කියන්නේ බලන්න ගලපලා. ඊට පස්සේ ඔන්න දේශනා කරනවා. ඒ ප්‍රකාශය කරනවත් එක්කම හිත පහදිනවා කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේගේ. කොහොමද? ඒ කාන්තෙම බුදුරජාණන් වහන්සේ නම් මේ කියන්නේ ඇත්තක්මයි. මේක බොරුවක් වෙන්න බෑ. අපිට කාමය අතහරින්නත් කිව්වා, දුක් දෙන එකත් අතහරින්න කිව්වා, ආර්ය අෂ්ටාංගික මාර්ගයනක් කියලා දුන්නා, චතුරාර්ය සත්‍යය ගැනත් කියලා දුන්නා, වැඩෙන පිළිවෙලක් කියලා දුන්නා. ඒ කාන්තේම බුදුරජාණන් වහන්සේ නම් අරහං ගුණයෙන් යුක්ත නිකලෙස් කෙනෙක් මයි කියලා ඔන්න හිත පහදිනවා. පහදිනකොට මොකද වෙන්නේ? ධම්මැස මෙන්න පහළ වෙනවා. චක්කුං උදපාදී, ඥානං උදපාදී, ආලෝක විද්‍යා උදපාදී, ආලෝක උදපාදී, ධම්මැස පහළ වෙලා මෙන්න සෝතාපන්න වෙලා, හේතුඵල අවබෝධ වෙලා. කිසිම අඩුවක් තියෙනවද දැන් දේශනාවේ? අන්තිමට දේශනා කළේ මොකද ඊට පස්සේ? මේ ධර්ම දේශනාව ලෝකේ දෙවියන් මරුන් බඹුන් සහිත කිසි කෙනෙක් ආපස්සට හරවනවා කියන එක කරන්න බෑ. අප්පතිවත්තියන් සමනේනවා බ්‍රහ්මණේනවා දේවේනවා බ්‍රහ්මණේනවා කේනචිවා ලෝකස්මි. ඔන්න වැඩි මේක ආය හරවන්න බෑ. හොඳටම පැහැදුනා කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේ මෙන්න සෝතාපට්ටි ඵලයට පත් වෙලා. දැන් පණිවිඩේ ගියා කාටද? දෙවිවරුන්ට. අන්න අවබෝධ කළා. කොණ්ණඤ්ඤ ස්වාමීන් වහන්සේ අවබෝධ කළා. අවබෝධ කළා කියලා සංඝ රත්නේ පහළ වීම ගැන මෙන්න ප්‍රීති ගෝසා. අකටිනා බ්‍රහ්ම ලෝකයේ දක්වා ප්‍රීති ගෝසා. දැන් අඩුවක් තියෙනවද? දැන් ඔය එක දේශනාවක විසාරාංශයක් මං කිව්වේ. සූත්‍ර 18 දහම ගත්තොත් ඔය විදිහමයි. ආයේ කිසි කෙනෙක්ට ඕකේ අඩුවක් තියෙනවා කියලා පෙන්වන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ ධර්මය ඒ කාන්තේම ස්වාක්ඛාතද නැද්ද? ස්වාක්ඛාතමයි. දැන් බලන්න අපේ සොර යනු වචන අර්ථ වෙනස් වෙන්නේ නැද්ද? වෙනස් වෙනව නේද? දැන් අපි කාට හරි හයියෙන් සැර කළා කියනවා, වරින් කියනවා, එන්න කියලා හිමීට කියනවා. සොරේ වෙනස් කරපු හැටි අර්ථ වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනව නේද? බුදුරජාණන් වහන්සේ ගෙහෙම නැහැ. සොරේ වෙනස් වෙන්නේ නැහැ, අර්ථ වෙනස් වෙන්නේ නැහැ. හැම වචනයක්ම අර්ථ සහිතයි. සාත්තං සබ්යංජනං කේවල පරිපුන්නං පරිසුද්ධං බ්‍රහ්මචරියං පරිසු. බලන්න වැඩි. හැම වචනයක්ම අර්ථ සහිතයි. අපේ අර්ථ නැති වචන කොච්චර කියවෙනවද?
ඒ තරන් ස්වාක්කාතයි කියන්නේ ඒකයි මේ ධර්මය. ආයේ අස්සම් මුල්ලක් කාඩවක්වත් ඇගිල්ලක් ගහල අවකෝමන වී කියලා කියන්න ආවන අභියෝග කරන්න නේද. මහා පිරිසක් ආව අභියෝග කරන්න. ඔබ වහන්සේට රාගේ නෑකිව්වට නෑනෑ රාගේ තියෙන අපි ඔප්පු කරන්නන් කියලා චිංච මානිකාව එහුව නේද වැරි වුණා. ඔබ වහන්සේට දේශේ නෑකිව්වට දේශේ තියෙනවා කියලා අක්කෝස භාරද්දා ජාව නේද බෑ කාටවත්. ඔබ වහන්සේට බය තැති ගැනීම ඇති වෙනවා කියලා කිව්වට ඒක වෙනම බය තැති ගැනීම. ආව මාරයා ලේසි සෙනගක් අරගෙන දාවේ දස බිම්බර මාර සේදාව ඇරගෙන වට කරගෙන බලන්න මට නම් පුදුම වීරියක් ඇති වෙන්නේ ඒක කියනකොට බුදුරජාණන් වහන්සේ ගැන. ඇයි ඒ දැන් අපිට බල්ලේ පුරාගෙන එනකොට මොකද වෙන්නේ පුළුවන්ද වාඩි වෙලා ඉන්න කූඹියෙක් කෑවත් පුළුවන්ද වාඩි වෙලා ඉන්න පුළුවන් දෙක විදිහකට බෑ. මාර සේනාව එක එක විදිහට කාමයන්ගෙන්ද තණ්හාවෙන්ද එක එක විකාර දර්ශන ඔය විස්තර තියෙන සූත්‍රවල නේද. මහා ගල් වරුසා ඔක්කොම මල් වෙනවා. මහා ආයුධ වරුසා මෙන්න මල් වෙලා වටෙන්නේ. පුදුම වීරියක් ඒක. දැන් හොඳම කාරණේ කියන්නේ බුදුරජාණන් වහන්සේට මාරයා එන වෙලාවේ පළවෙනි ධ්‍යානෙ ඇති කරගෙන හිටියේ නෑ බුදුරජාණන් වහන්සේ. නිකලෙස් වෙලා හිටියේ නෑ ඒ වෙලේ. මාරයා එන වෙලාවේ කෙලෙස් සහිතව හිටියේ. කෙලෙස් සහිතව ඉඳගෙන මාරයා පැරද්දුවා කියන්නේ ආයේ ඒකයි වීරිය නම් අපට හිත පහදව ගන්නවා මිසක් ආයේ හිත ඉවර කරන්න නම් බෑ. පුදුම වීරියක් ඒක. අන්තිමට පළවෙනි ධ්‍යානෙ ඇති කරගන්න උටයි මාරයාගේ වැස් ඇස්වලට වෙලි ගැස්වේ. මාරයා පැරදුනේ අන්න එතන ඉඳලා. එතන ඉඳලා මාරයාට හොයන්න බෑ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න එතන. ඇස්වලට වෙලි ගැහුවා කියලා කියන්නේ. ඊට පස්සේ සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ ආවනේ තණ්හාරතිරඟ කොහොම වෙන්නේ නැතිද? කෙලෙස් සහිත වෙද්දී තාත්තා පරාජය කළා නම් කෙලෙස් නැතිවට දුවලාවට පස්සේ පුළුවන් ඒ දොල්ලන්න. ලුන් ගහක්වත් උල්ලන්න බෑ. ඉතින් ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ මුවින් පිට වෙච්ච වචන ස්වාක්ඛාතමයි කියලා හිත පාදව ගන්න ඕනේ. ආයේ වෙන ධර්මයක් ලෝකේ මනාකොට දේශනා කළ එකක්වත් නෑ කියලා හිත පාදව ගත්තොත් ඔන්න අපි දින්නා. දෙවෙනි ගුණේ මොකද්ද? ඕ මේ සන්දිට්ඨිකෝ ස්වාක්ඛාත ධම්මෝ සන්දිට්ඨිකෝ මේ ජීවිතේදීම අවබෝධ කළ හැකි එකක් කියන එක ඇස් පනා පිට අපට පෙන්වුණා නැද්ද බුද්ධ දේශනා කියවනකොට? ආ ඒක ගැන වාද විවාද මොකක්වත් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ ජීවිතයේදී අවබෝධ කරන්න පුළුවන් කියන එක ආය වාද විවාද කළා තර්ක විතර්ක කළා තේරුම් ගන්න දෙයක් නැහැ. ඇයි බුදුරජාණන් වහන්සේ ළඟට එනවා ඇවිල්ලා බණ අහනවා අහලා ඉවරනට මෙන්න ආගදේශමුනේ. දැන් බලන්නකෝ කේමා විසුන් වහන්සේට විච්ච වැඩි මතකයි නේද? මොකද්ද විච්ච වැඩි? ආසාවෙන් හිටියේ රූපිට, ආසාවෙන් හිටියේ සින්දු අහන්න, ආසාවෙන් හිටියේ නැටුම් බලන්න. අපි වගේමයි. අපිටත් වඩා එහා ගිහිල්ලා නේද? අපි නම් ටිකක් කාරි අපේ රූපෙට එච්චර ආස නෑ. දැන් පුදුම ආසාවෙන් හිටියේ රූපෙට, සින්දු අහන්න පුදුම ආසයි, නැටුම් බලන්න පුදුම ආසයි, යන්න බලන්න. අන්තිමට රජුරෝ කල්පනා කළා එහෙනම් මේකෙන් තමයි අල්ලගන්න තියෙන පොට. මොකද්ද පොට? එහෙනම් සින්දු අහන්න දෙන්න ඕනේ, නැටුම් බලන්න දෙන්න ඕනේ, එතකොටයි වැඩේ හරියන්නේ කියලා සම්දර්ශනයක් ලැහැත්ති කළා. එහෙන් බලන්න මේ ධර්මයේ ඕපනයි මේ සන්දිට්ඨිකයි කියන එක හොඳට තේරුම් ගන්න පුළුවන්. ඒ සිද්ධිය අපිට කල්පනා කළ ගත්තොත් දැන් මොකද වුනේ?
දැන් මේ කේමා විසූ නස කොටිය ඉන්නවා කාමරේ. මාලිගාවට සද්දෙහෙනවා දැන් ඌගාල. සින්දු කියනවා වාදන සද්දේ නැටුම් සද්ද ඌගාල හෙනවා. ඇහෙනකොට කාමරෙ ඉන්න බෑ. එකතැන ඉන්න බෑ. එනවා ජනෙල ළඟට බලනවා ආයේ වෙනවා යනවා ඇතුළට. දැන් කාමරෙ ඉන්න බෑ. ඇයි ඒ? ඊතරම් ආසයි. මිහිරි සද්දයක් දැන් විසින්දුවා. මිහිරි වාදන. අන්තිමට රජුරුව කියන්න ඕනිත් නෑ. අනේ අරක බලන්න මං යන්නද කියලා අහනවා. දැන් හිත වෙනස් වුනේ නැද්ද? තමන්ගේ හිතම වෙනස් වුණා නේද ඒකට? දැන් බලන්න සම්දිට්ටික නැද්ද කියලා. තමන්ගේ හිත තමන්ම වෙනස් කරගත්තා සින්දු අහන්න යන්න. නැටුම් බලන්න යන්න. දැන් ඔන්න ගියා. දැන් ඔන්න හොද්දට යනවා වාදනේ. අපි කියන්නේ සංගීත සම්දර්ශනේ අද කාලේ නේද? අද නම් ඉතින් හොද්දට ඩෝප් එක දාලා නටලා එව්වත් වෙලා නිලියට එන්නේ නේද? ඒ කාලේ සමහර විට තියෙන්නේ නැති වගේ. දැන් තනියෙන් ඇව්වෙත් නැහැ. තව අන්තපුරේ කාන්තාවත් එක්ක ඇව්වේ. දැන් ඔන්න සින්දු අහලා කියලා නටලා එන්න හදන උට මෙන්න නීතියක් දාලා රජසුරු. මොකද නීතිය? ඇතුළට ගියොත් එළියට එන්න ඕනි බුදුරජාන් වහන්සේ දැකලා. නැත්තං එන්න දෙන්නේ. අද කාලේ වගේ නෙවෙයි නීතිය. අද කාලේ කීයක් හරි දීලා වීරෙන්න බැරිද? දැන් මේ රජ විසව සේවකෝ නීති අකුරට රජ විසව උනන් නීතිය නන් නීතිය යන්න දෙන්න බෑ කිව්වා. දැන් ඉතින් බණ අහන්න යන්නේ ආසාවෙන්ද? දැන් මේ පින්නතුන් ආවේ ආසාවෙන් බණ ටිකක් අහන්න. හේමා විසුනාස යන්නේ අකමැත්තෙන්. බෑ බෑ කිය කියා යන්නේ. බලන්න වෙනස් වෙච්ච විදිය ජීවිතේ. ළඟට යනකොට දැන් ලස්සනම රූපේ ලෝකේ කාගෙද තියෙන්නේ? බුදුරජාන් වහන්සේගෙනේ. බුදුරජාන් වහන්සේගේ ලස්සන රූපිට දැන් ඇහැ යන්නේ. මොකටද යන්නේ? බුදුරජාන් වහන්සේ ඉරිදීෙන් මැව්වා ලස්සන කාන්තා ශරීරයක්. හැබැයි කේමා විසුන් වහන්සේට වඩා ලස්සනයි. බුදුරජාන් වහන්සේට වඩා ලස්සන රූපයක් මවන්න නම් බෑ. එහෙමනම් බුදු කෙනින්ම විතරයි. දැන් එච්චර ලස්සන රූපිට බුදුරජාන් වහන්සේගේ ඇහැ යන්නේ මෙයා කේමා විසුන් වහන්සේගේ. යන්නේ මාර කාන්තාවගේ රූපිටමයි ඇහැගියේ. දැන් බලාගෙන ඉන්නවා. කොහොම බලාගෙන ඉන්නේ ඇතිද? අපේ බුදුරජාණන් වහන්සේ මේ ලස්සන කාන්තාවක් පවන්සලනවනේ. හැබැයි මට ආරංචි වුණේ නම් ලස්සන ගැන බුදුරජාණන් වහන්සේ රූපය ආදීනව කියනවා කියලා. ඒකයි මං ආවෙන්නේ නැත්තේ. බලන්න කොහොපු කතාව වැරදිනේ. මෙන්න ලස්සන රූපය පවන්සලනවා. බුදුරජාණන් වහන්සේ දැන් ඒ රූපෙ පෙන්නලා මෙන්න වයසට යවනවා ටික ටික. වයසට යන්න යන්න මොකද වෙන්නේ දැන්? සන්දිට්ඨික ධර්මයේ හිතට යනවා. මොකද්ද යන ධර්මය? දැන් අවුරුදු 16 ක අවුරුදු 20යි ටිකක් වෙනස් වුණා. 21 40 කළා. තව ටිකක් වෙනස්. දැන් ඇසපිය නොහෙලා බලාගෙන ඉන්නේ. බලාගෙන ඉන්න රූපෙ දිහා අවුරුදු 50 වුණා. දැන් මොකද උනේ? දැන් අර ලස්සනට තිබ්බ කොණ්ඩේ අද නම් ඩයි කරනවා. ඒ රූපෙ ඩයි කරන්නේ සුදු වෙලා. දැන් රැලි වැටෙනකොට මේකප් දානවා. එදා මේකප් දාන්නේ නැහැ ඒ රූපෙට. මෙන්න රැලි වැටිලා. දැන් මුහුණ රැලි වැටිලා දත් එක දෙක ගැලවිලා කොණ්ඩේ ඉදලා දැන් ගන්න ටික ටික වෙනස් වෙනවා. හැබැයි තාම හිත මේ යස් දෙක වෙනස් කළේ නෑ. රූපෙ දිහාමයි බලාගෙන ඉන්නේ. දැන් පින ඔක්කොම එනවා කරකලා. දැන් අන්තිමට අවුරුදු 70යි. දැන් මොකද උනේ? කොණ්ඩේ ඔක්කොම ඉදිලා, දත් හැලිලා, හැම රැලි වැටිලා. දැන් කල්පනාවට එනවා හරි වැඩි මටත් ඔය වැඩේ වෙනවනේ කියලා දැන් හිතට යනවා පණිවිඩය. දැන් වණ කියන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ. දැන් රූපෙන් පෙන්නනවා ධර්මතාවය ලෝකේ.
බොරු අද පෙන්නන්න ඇතද ඇත්ත පෙන්නනවා ශරීරී. දැන් අවුරුදු හැත්තෑවකිෙනා මෙන්න අනුවට ගියා. දැන් අලමුත්‍රා ගොඩේ කර කියා ගන දෙයක් නැතුව මෙන්න ඇඳී වැටිල ඉන්නවා. දැන් හොන්දට හිට පැහැදෙනවා. මමත් කවදහරි දවසක මේ විදිහට වෙනවනේ කියල ඔන්න දැන් යනවහිතට පණිවිදි. දැන් එක පාරම මලා ගැස්සෙලා ගිය. අපේ වචනයෙන් කියනවන්නේද. මැරිච්ච හැටිය එක පාරම ගැස අයෝ මලා. එහෙනම් මමත් මැරෙනවනේ කියන පණිවිඩෙත් දුන්නා. එහෙනම් මම වයසට යන කෙනෙක්, මං මැරෙන කෙනෙක්, මල් ලෙඩ වෙන කෙනෙක් කියන පණිවිඩේ බුදුරජාණන්සේ රූපෙන් පෙන්නනවා. පුදුම දමනය කිරිල්ලන්න වේද. ඊට පස්සේ මොකද වුණේ. දැන් මේ මලකුණ ඒක හා මතංවා, දීය මතංවා, තීය මතංවා, උද්දු මාතකං, විනීලකං, විපුබ්බග ජාතන් සෝයිම මේවකායන් උපසංහරති. දැම්මකද වෙලා තියෙන්නේ. දැන් අර ශරීරයේ මැරුණට පස්සේ දවසක් යනකොට, දෙකක් යනකොට, තුනක් යනකොට මෙන්න නිල්පාට වෙලා විනීලකම්. විපුබ්බග ජාතන් සැරව පිරිලා ඕජෙස් ගල්ලා මෙන්න ශරීරී. දැන්ගේමා විසුන්නාසගේ හිතට ඊළඟ පණිවිඩේ යනවා. එහෙනම් ඔන්න මගේ ශරීරෙත් මැරුණට පස්සේ මේ වැඩේ මටත් වෙනවා කියන එක ගලප ගලපා නවසීවතික භාවනාව කරනවා. දැන් හිත එකඟ වෙන්න ඇතිද නැද්ද? දැන් හිත එකඟ වෙලා වටපිට මොනවත් බලන්න කවුරුවක්වත් පේන්නේ. අර රූපෙ දිහාමයි බලාගෙන ඉන්නේ. හිත එකඟ වෙලා මෙන්න හිත එකඟ වීගෙන වීගෙන යනවා. එකඟ විච්ච හිතට බුදුරජාණන් වහන්සේගේ පණිවිඩිච් යනවා. මම වයසට යන කෙනෙක්, මල් ලෙඩ වෙන කෙනෙක්, මම මැරෙන කෙනෙක්, මගේ ශරීරයේ පොළොවට පස්සෙලා යනවා කියන පණිවිඩේ අන්තිම නවසීතික ඉවර කරනකොට මෙන්න අරාසාව රූපෙට තිබ්බ. මොකද වෙලා තියෙන්නේ? රූපෙට තිබ්බ ආසාව නැති වෙලා ගිහිල්ලා, සින්දු අහන්න තිබ්බ ආසාව නැති වෙලා, නැටුම් බලන්න තිබ්බ ආසාව නැති වෙලා, රාගේ නැති වෙලා, ද්වේෂේ නැති වෙලා, මෝහේ නැති වෙලා, නිකෙලෙස් වෙලා නිකං නෙවෙයි ප්‍රඥාවෙන් අග්‍ර බවටපත් වෙලා. ඕපනයි මේ සම්දිට්ඨික නැද්ද? එතකොට සන්දිට්ටික ධර්මයෙන් ප්‍රතිඵල ඒ වෙලාවම ගත්තා. අන්තිමට ප්‍රඥාවෙන් අගතනතුර දෙනකොට තේරුණේ කේමා භික්ෂුණීන් වහන්සේ බලන්න වෙනස්සිත විදිය. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ස්වාක්ඛාත වගේම සන්දිට්ටිකමයි. දැන් ඔය ඒ කාලේ අද කාලෙත් ඔහොම වෙලා නැද්ද? අඩුම ගානේ වැඩියෝ නැහැ. දැන් මේ පින්නතුන් පන්සිල් පද පාරකින්නේ ප්‍රතිඵල මේ ජීවිතේ තියනවද නැද්ද? සිල් රකින එකේ ප්‍රතිඵල මේ ජීවිතේ ලැබෙනවද නැද්ද? ආනිසංස 7, 6, 5න් 4ක් මේ ජීවිතේ. මෛත්‍රී භාවනා කිරීමේ ආනිසංස 11න් 10ක් මේ ජීවිතේ. ඉතින් එච්චර තියෙද්දින් මේ ධර්මයේ සම්දිට්ඨික නෙවෙයි මේක කල් දාන්න ඕනේ කියලා කිව්වොත් ද වැඩක් වෙයි නේද? මේක මෛත්‍රී බුද්ධ ශාසනයට කල් දැමිය යුතුයි කියලා කියනවනම් තවම්ම කල්පනා කරලා බලන්න කොච්චර දෙයක් වෙයිද මේ වචනෙට කියලා. ඇයි මොකටද මේ පහර වදින්නේ? බුද්ධ වචනයට බුදුරජාණන් වහන්සේ වදාළනම් මේ ජීවිතයේ මේක අවබෝධ කරන්න පුළුවන් කියලා. ආයේ කල් දාන එකක් නෙවෙයි මේක. ඒ නිසා මේ ධර්මයේ කාන්තේම සම්දිට්ඨිකමයි. දැන් සීලේ සම්දිට්ඨිකයි. මේ ජීවිතේ අත්විඳින්න පුළුවන්. රකින්න බැරිද සීල් විතර ගත්තොත්? සමාධියේ සම්දිට්ඨිකද නැද්ද?
හිතරේ ගත සමාධිය වඩන්න පුළුවන්. ප්‍රඥාව සම්දිට්ඨික මේ ජීවිතේදී මැති කරගන්න පුළුවන් එකක්. ඒ නිසා මේ සීල සමාධි ප්‍රඥා සම්දිට්ඨිකයි. බුදුරජාණන් වහන්සේගේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මම සම්දිට්ඨිකයි. මේ ජීවිතේදී මත් දකින්න පුළුවන් ඒවා කල් දාන්න ඕනේ ඒවා නෙවේ. ඊට පස්සේ ඔන්න ඊළඟ ගුණය කෙරෙහි හිත පහදව ගන්න ඕන. මොකද්ද? අකාලිකයි. දැන් බලන සෝක්ඛාත ධර්මය සම්දිට්ඨිකයි නම් ඒ ගුණය හිතා ගන්න බැරිද? අකාලික නොවේද? ඇයි? සම්දිට්ඨික ධර්මයක් නම් මේ ජීවිතය අවබෝධ කරන්න පුළුවන් එකක් නම් ඉතින් ඕනම කාලෙක පුළුවන්නේ. ආය ලොකුවට ඒක හිතන දේකුත් නෑ. ලේසියෙන් හිත පහදව ගන්න පුළුවන්. පළවෙනි සෝක්ඛාත ගුණය කෙරෙහි හිත පහදව ගත්තොත් මේ ජීවිතය අවබෝධ කරන්න පුළුවන් කියන දිවිනි ගුණය හිත පහදව ගන්න පුළුවන්මයි. අකාලිකයි කියන ගුණය කෙරෙහි හිත පහදව ගන්න පුළුවන්මයි. මේ ජීවිතේ පුළුවන් නම් ඊළඟ ජීවිතේ බැරි වෙන්න වෙනවද? අතීතේ වුණා නම් මේ ජීවිතේ වෙනවනම් අනාගතේ අනිවාර්යයෙන්ම පුළුවන්. ඒ නිසා මේ ධර්මයේ අකාලිකයි කියලා හිත පහදව ගන්න ඕනි. ඊළඟ ගුණය මොකද්ද එතකොට? ඒපස්සිකෝ. ඕනම කෙනෙක් ඇවිල්ලා බලන්න කියලා ආය ભેද නැහැ. ජාති ભેද කුල ભેද කිසිත් නැහැ මේ ධර්මයේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඕන කෙනෙක්ට විවෘතයි. දැන් බුදුරජාණන් වහන්සේ ළඟට ආවේ එක්කෙනෙක් බෞද්ධය ආවේ නැහැ ඒ කාලේ. ආවේ ඔක්කොම අබෞද්ධ අන්‍යාගමිකයන්. බ්‍රාහ්මණයෝ වෛශ්‍ය සුන්දර බහුල හතරින්ම ආවා. ඇවිල්ලා තෙරුවන් සරණේ පිහිටියාට පස්සේ තමයි බෞද්ධ උනේ. එහෙනම් ආගම් ભેද ජාති ભેද මේ ධර්මයට නැහැ. ආගම් ભેද ඉති දැන් අපි කියමුකෝ වෙන ආගමක කෙනෙක් හිටියකි. එයාට සීල් රකින්න හිතට ගත්තොත් සීල් රකින්න පුළුවන්. භාවනා කරන්න හිතුවොත් භාවනා කරන්නත් පුළුවන්. ප්‍රඥාව දිනු කරගන්න හිතුවොත් ප්‍රඥාව දිනු කරගන්නත් පුළුවන්. එහෙනම් මේ ධර්මයේ ભેද මොකක්වත් නෑ. ඕනම ආගම් ජාති ભેද කුල ભેද හැම එකකටම ඕනම මිනිස්සෙට ගැළපෙලා යන්නේ ඇයි මේක? අපි හැම දිනාගේම තියෙන ප්‍රශ්නයයි බුදුරජාණන් වහන්සේ ලියලා දුන්නේ. මොකද්ද ප්‍රශ්නේ? මහා බියකරු සසරක අපි යන්නේ. ආපු ගමනත් බියකරුයි. යන්න තියෙන ගමනත් බියකරුයි. මේ බියකරු සසරේ යන්නේ කරුණු හතරක් අවබෝධ නොවෙච්ච නිසායි. දැන් දුක්ඛ ආර්ය සත්‍ය ගත්තොත් ඔක්කොටම පොදු විද නැද්ද ලෝකේ? දැන් මිනිස්සුන්ට විතරක් නෙවෙයි, දෙවිවරුන්ටත් පොදුයි. තිරිසන් සත්ත්වට පොදු නැද්ද දුක්ඛ ආර්ය සත්‍ය? එහෙනම් තිරිසන් සත්ත්වට දුක්ඛ ආර්ය සත්‍ය පොදුයි. පෙරේතුන්ට, නිරිසත්තුන්ට, හැම සත්ත්වයකම ඉපදුනා නම් ලෝකේ ඒ සියලු දෙනාට වයසට යාම තියෙනවාමයි. ඉපදිච්ච හැම සත්ත්වෙටම ලෙඩවීම තියෙනවාමයි. ඉපදිච්ච හැම සත්ත්වෙටම ප්‍රියංගෙන් වෙන්වීමේ දුක ඇති වෙනවා. මරණයේ දුක, කැමති දේ නොලැබීමේ දුක, පංච උපාදානස්කන්ධ දුක හැම කෙනෙක්ටම පොදුයි. ඒ නිසා ඕන කෙනෙක්ට මේක අවබෝධ කරන්න පුළුවන්. දැන් ඔන්න අපි බෞද්ධයිට වෙනස් නම් දුක්ඛාරය සත්‍ය, අනිත් ආගම් වලට ආයේ දුක්ඛාරය සත්‍ය වෙනස් නම් මේකේ ભેදයක් තියෙන්න පුළුවන්. හැබැයි අපි ඔක්කොටම පොදු න්‍යාය තමයි බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ එහි පස්සිකයි. ඊට පස්සේ ගුරේ මොකද්ද? ඕපනායිකයි. මේක කරන්න ඕනේ කවුද? බුදුරජාණන් වහන්සේලාට ධර්මයේ කියලා දෙන එක විතරයි කරන්න පුළුවන්. රහතන් වහන්සේලාට ධර්මයේ කියලා දෙන එක විතරයි කරන්න පුළුවන්. අවබෝධ කිරිල්ල තනි කරම තිබෙන්නේ තමන්ගේ අතේමයි. ඒ නිසා මේ ධර්මයේ ඕපනායිකයි. තමා තුලින්මයි දැකිය යුත්තේ. දැන් බලන්න ඒක ගලප ගන්න
මම පොඩි සූත්‍රකාරයක් කියන්නම්. දැන් ඔන්න බලන්න. තමන්ගේ හිතට තරහක් එනවා. තරහ ආවට පස්සේ අපි මොකද කරන්නේ ධර්මයේ දන්නේ නැති කෙනා? තරහ තව පෝෂණය වෙන විදිහට කල්පනා කරනවා. එතකොට තරහ මොකද වෙන්නේ? වෛරය බවට පත් වෙනවා. වෛරයේ දිගට දිගට ගිහිල්ලා බද්ධ වෛරය බවට පත් වෙනවා. ඕක තමයි තරහයේ ස්වභාවය. එතකොට ඔන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයට තරහ හිතක් එනවා. ආවට පස්සේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව මතක් කරගන්නවා. තරහක් ආවොත් මෙන්න මේ දේ කළ යුතුයි කියලා ඔන්න සූත්‍ර දේශනාවල තියෙනවා. එතකොට යා සූත්‍ර දේශනාවකින් ඉගෙන ගන්නවා තරහක් ආවොත් මෙන්න මේ ධර්ම කරුණු සිහි කළ යුතුයි. අපි ගම දේදාවිතක්ක සූත්‍රයේ ඒකේ තියෙනවා කරුණු හයක් සිහි කරන්න. තරහක් හිතට ආවොත් සිහි කරන්න, ඔන්න මගේ හිතට තරහක් ආවා. පළවෙනි ක්‍රමය. ඊට පස්සේ සිහි කරන්න කිව්වා මේ තරහා සිතවිල්ල මට යහපත පිණිස පවතින එකක් නම් නෙවෙයි. දෙවෙනි වාක්‍යයේ සිහි කරන්න කිව්වා මේ තරහා සිතවිල්ල නම් අනුන්ට යහපත පිණිස පවතින එකකුත් නෙවෙයි. දැන් මේ බොරුවද කල්පනා කරන්නේ? ඇයි තරහක් ආවොත් තමයි යහපතක්ද? නෑ, අකුසලයක්. ඒ තරහ මුල් වෙලා වචන පිට කළොත් අනිත් අයටත් පාළුවක්. එහෙනම් තරහ කියන්නේ මට යහපත විනිස පවතින එකක් නෙවෙයි. අනුන්ට යහපත විනිස පවතින එකකුත් නෙවෙයි. දෙගොල්ලටම යහපත විනිස පවතින එකක් නෙවෙයි. තුන්වන වාක්‍යය සිහි කරන්න. හතරවෙනි එක මොකද්ද? තරහ සිතිවිල්ල මගේ නුවණ මෝඩ කරන, නුවණ විනාශ කරන, මම මෝඩයෙක් බවට පත් කරනවා තරහ විසින්. කරන්නේ නැද්ද? මෝඩ කියන්නේ මෝඩ ගස් කරනවනේ තරහවට පස්සේ නේද? කරන්නේ නැද්ද? ඇයි තරහවට පස්සේ කොච්චර ෆයින් නැද්ද? ඒ මෝඩ ගස්. අය කියන වචන නැහැ. වහබනවා, ලිදට පයිනවා, ජීවිතේ නැති කරගන්නවා තරහවට පස්සේ. මෝඩේ බවට පත් කරන්න දේ නම් තරහා. තන්නේ කරම මෝඩේ බවට පත් කරනවා. ඒකත් ඇත්තා. ඊළඟ සිහි කරනවා මේ තරහා තමගේ මට දුකක්මයි ඇති කරලා දෙන්නේ. තරහා විසින් සැපක් ඇති කරලා දෙන්නේ නෑ. කවදාවත් මේ ජීවිතයේ දුකක්, ඊළඟ ජීවිතයේ දුකක්මයි හදලා දෙන්නේ තරහා විසින්. ඒකත් ඇත්තද බොරුවද? ඒකත් ඇත්ත. ඔන්න තරහා විසින් මගේ මට දුකක් හදලා දෙනවා. පස්වෙනි එක. හයවෙනි එක සිහි කරන්න කිව්වා මේ තරහා සිතවිල්ල මට නිවන් අවබෝධ කරන්න උපකාරී වෙන්නේ නැති එක. දැන් තරහා නිවන් දකින්න හේතු වෙන්නේ නැහැ. හතර පාට යන තමයි හේතු වෙන්නේ. හයවෙනි වාක්‍යයේ කියනවා නිවන් දකින්න මට මේ තරහා සිතවිල්ල හේතු වෙන්නේ නැහැ. දැන් ඔය වාක්‍ය හය සීකරන සීකරන යනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන් තුළ හටගත්තනම් තරහක් ඒ තරහ නිරුද්ධ වේ කියලා. ඔන්න බුද්ධ වචනේ. තරහ හිතවිල්ලක් හටගත්තනම් ඒ තරහ නැති වෙලා යනවා. නිරුද්ධ වෙනගේ නැති වෙලා යනවා. නැති වෙලා යනවනම් ඒක ගලපගෙන ඔන්න දැන් තමන්ට තරහක් ආවා. තමන් ඒ වාක්‍ය බුදුරජාණන් දෙර එකක් සිහි කරනකොටත් තරහ නැති වෙනවා කියනවා. වාක්‍ය හයම සිහි කළොත් හොඳටම තමන්ගේ හිතේ අට ගන්න තරහ නැති වෙලා යනවා. තරහ නැති වෙලා යන එක තමන්ටම අත්දකින්න පුළුවන් එකක්ද බැරි එකක්ද? එහෙනම් දැන් ඔන්න තරහ හටගත්තා තමන්ට තේරුණාද නැද්ද? ඇයි ඉස්සෙල්ලම දැනගත්තනේ ඔන්න දැන් මට තරහක් ආවා. ඊට පස්සේ ඔන්න ධර්මයේ සිහි කරනවා. ධර්මයේ තියෙනවා මේක මට යහපත වෙනස පවතින්නේ නෑ. අනුන්ට යහපත වෙනස පවතින්නේ නෑ. දෙගොල්ලටම යහපත වෙනස පවතින්නේ නෑ. මෝඩයෙක් බවට පත් කරනවා. දුකක් හදලා දෙන්නේ. නිවන් අවබෝධ කරන්න හේතු වෙන්නේ නෑ.
දැන් සීකරනවා ධර්මය සීකරණ යනුට ඔන්න තරා නැති වෙලාගියා. එතකට මොකද තමන්න තේරෙන්නේ. එහෙනම් බුදුරජාණන්සේ කියපු බුද්ධ වචනය ඒ කාන්තෙම සත්‍යයක්ද නැද්ද? ඇයි ධර්මය සත්‍යයක්? ඇයි තරා හටගත්ත තමන් දැක්කා. තරහ නැති කරන ක්‍රමේ සිහි කළා. තරහ නැති වෙලජ්ජියා. එහෙනම් ධර්මය තමා තුළින්ම දැකිය යුතු එක. රාගයටත් ඕකමයි කරන්න තියෙන්නේ. මුලාවක් ඇති වුණොත් මුලාවටත් ඕකමයි කරන්න තියෙන්නේ. ඔන්න දැන් අද කරලා බලන්න. ඇන් ගෙදර යනකොට තරහක් එනවා. මොකද කරන්න එතකොට? මේ ස්වාමීන් වහන්සේ කිව්වා බුදුරජාණන් වහන්සේ කිව්වා කියලා මෙන්න මෙහෙම තිබ්බා කියලා හරි බලමුකෝ අපි. කිර පොඩක් හේන්ති අරගෙනම හිතර ගන්න නේද? හරි බලමුකෝ අපි මේක කළා මට හරියනව නැද්ද කියලා. එහෙම හරි කමන්නේ කළා බලන්න. එතකොට තමන්ටම තේරෙයි එහෙනම් බුද්ධ වචනේ සිහි කරනකොට මගේ හිතේ හටගන්න තරහා මගේ තුලම නැති වෙලා යනවනම් මේ ධර්මය ඕපනයිකමයි. තමා තුළින්ම දැකිය යුතු එකක්මයි. දැන් බලන තෙරුවන් කෙරෙහි පහදින්න පුළුවන් ඒ කාරණේ හරියට අල්ලගත්තෝ. ඇයි දැන් ඒ කාරණේ දේශනා කළේ කවුද? බුදුරජාණන් වහන්සේ. එහෙනම් බුදුරජාණන් වහන්සේට තරහා තිබ්බනම් ඒ තරහා නැති කරන ක්‍රමය කියලා දෙන්න පුළුවන්කමක් නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශේ දුරු කරපු කෙනෙක් කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ ක්‍රීත පහදව ගන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් කෙරෙහි හිත පහදව ගන්න පුළුවන්. ඒ ධර්මයේ සිහි කරනකොට තමන්ගේ හිතේ මෙන්න දේශේ නැති වෙලා යනවා. එහෙනම් ධර්මයත් ඒකාන්තයෙන්ම ස්වකහාතයි සම්දිට්ඨිකයි අකාලිකයි ඒ පස් එකයි උපනායකයි. ඊට පස්සේ සංඝරත්නය කෙරෙහි හිත පහදව ගන්න බැරි වෙයිද? කොහොමද සංඝරත්නය කෙරෙහි හිත පහදව ගන්න? එහෙනම් මේ වැඩේ කරපු අය අනිවාර්යයෙන්ම දේශයේ දුරු කරලා තියෙනවා. මේ වැඩේ කරපු අය ඒ කාන්තයෙන්ම රාගය දුරු කරලා තියෙනවා. මේ කටයුත්ත කරපු අය ඒ කාන්තයෙන්ම මෝහය දුරු කරලා තියෙනවා. එහෙනම් සංඝරත්නේ සුපටිපන්නයි. සංඝරත්නේ කිරි තිත පහදවන්න පුළුවන්. එහෙනම් අකුසල් හටගන්නකොට ඒ අකුසලයේ හඳුනගෙන ඒ අකුසලයේ දුරු කරන එක මොහොතකින් අපට තෙරුවන් හඳුනාගෙන හිත පහදව ගන්න පුළුවන්කම තියෙනවා අපිට. ඒක නිසා මේක අත්හරින්න හොඳ නෑ වැඩි. අත්හැරියොත් පාඩුයි. ඇයි පාඩු? සමහරු එක මොහොතකින් තරහා නැති කරගන්න තියෙන එක තියෙද්දින් කොච්චර දුර අරන් යනවද? කල්ප ගණන්. තරහා අරන් යන්නේ නැද්ද? තරහා අරගෙන යනවා. අකුසල් අරගෙන යනවා. දැන් අර බලන්න බිම්බිසාර රජුරුවන්ගේ මාලිගාවට ආපු ප්‍රේතයෝ 11000 කතාව දන්නවද නේද? ප්‍රේතයෝ 11000. බිම්බිසාර රජුරුවන්ගේ මාලිගාව වට කරගත්තා. දාන දීලා පින් අනුමෝදන් කරේ නැවෙන්නේ නැහැ විශ්ුණ යුද්ධය වගේ. අන්තිමට මා යුද්ධය වගේ ගිතර මාලිගාව. ඇයි ප්‍රීති 11000 කියන්නේ ලීසි ගානක්ද? අහෝ මුළු වල හැමතැනම රජුරොන්ට පේනවා. හොඳටම බය වුණා රජුරු. බය වෙලා දාඩිය දාගෙන ගියේ බුදුරජාණන් වහන්සේ බලන්න. ගිහිල්ලා කිව්වා ස්වාමීනි හරි පුදුම වැඩේ ඊ රෑ වුණේ. මෙන්න ප්‍රීතිව මහා කළු ඇඟ තියෙන. කට කොහෙ තියෙන්නේ? ඔළුවේ. කට පේන්නේ නැහැ ඔළුවේ ඉදි කට්ටක් වගේ. කාට තියන්නේ පිරිතුන්ගේ? ඒ වගේ එකම ජාතිය පිරිතුව කොට 11000. අන්තිමට බුදුරජාණන් වහන්සේ බැලුව කවුද මේ කට්ටිය? අන්න පේනවා බුදු නුවණට. කවද ඉඳලා දෙන්නේ මේගොල්ලෝ පින් ගන්න? කල්ප 92කට කලින්. විපස්සී බුදුරජාණන් වහන්සේට කලින් පහළ වුණේ පුස්ස බුදුරජාණන් වහන්සේ. ඒ කාලේ කරපු කට්ටියක් පව් කරගත්ත කට්ටියක් මේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට කල්ප 92කට වැඩි කාලයක්
මේ පෙරේතුන්ට වතුර නැත. ඇයි වතුර බොන්න විදියන්න. ඉදිකටු වගේ කාට වතුර දාඩම දානවා යන්නේ. කල්ප අනු දෙකක් තිස්සේ පෙරේතුන්ට කන්න නැත. කල්ප අනු දෙකක් පෙරේතුන්ට ඇඳුන් නැත. පුළුවන්ද එක දවසක් වතුර නැතුව ඉන්න අපට? පුළුවන්ද එක දවසක් කෑම නැතුව ඉන්න පුළුවන්ද? කල්ප ගණන් කෑමන්නේ වතුරන්නේ ඇඳුමුන්නේ බලබලා ඉන්නවා. පින් අනුමෝදන් කරන කෙනා පහළ වෙනකම් රජුරුන්ට විතරයි පින් අනුමෝදන් කළ ගන්න පුළුවන්. රජුරුන්ගෙන් විතරයි. රජුරුත් එනවා කල්ප ගානක් සංසාරේ. අන්තිමට ගාන්ට එකතු වුණේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය. බිම්බිසාර රජුරෝ රජ වුණා. බුදුරජාණන් වහන්සේ ඉස්සලාම් බණ කියන්න වැඩියා. මෙන්න දෙවෙනි දවසේ බුදුරජාණන්ගේ ඔන්න ඔය පෙරේතෝ කට්ටියක් එන්නේ. පරණ යාළුවෝ කට්ටියක්, ගමේ යාළුවෝ කට්ටියක්. මොන ගමේද? ඒ කල්ප 92කට කලින් දානයක් දෙන්න ලැහැතිලා පුස්ස බුදුරජාණන් වහන්සේට. තාත්තා දානෙ දීලා රජ්ජුරුවෝ දරුව තුන්දෙනා දානෙ ඉල්ලලා තියෙනවා. දරුව තුන්දෙනාගෙන් එක්කෙනෙක් මේ දරුව තුන්දෙනා දානෙ සූදානම් කළා. එක්කෙනෙක් ප්‍රධාන කෙනෙක් හැටියට පත් කරලා තියෙන දහනේ භාණ්ඩාගාරික. ආන් ඒ භාණ්ඩාගාරික තමයි දැන් මේ රජුරු බලන්න ආපු විදිය සංසාරේ. ඊට පස්සේ මොකද වුනේ? මේ රජුරු මේ ඒ භාණ්ඩාගාරික ඒ රහතන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේට දානි පූජා කරන්න බඩු යවනවා. මේ කට්ටිය මොකද කරන්නේ? ගමේ ඉඳලා තියෙන 11000 ඒ 11000ම දැන් දානි පූජ කරන්න ඇවිල්ලා බඩු ඇරගෙන යනකොට මගින් උස්සනවා. ගෙවල් වලට පාස් කරනවා බඩු. හොරකම් කරනවා. හොරකම් කරපු එකේ දානි බඩු හොරකම් කරපු එකේ විපාක මෙන්න ආපු හැටි. කල්ප ගණන් වතුර හොරකම් කළා වතුර නෑ. කෑම හොරකම් කළා කෑම නෑ. සිවුරු හොරකම් කළා ඇඳුන්නේ. ලේසිද ගමන? සංසාර ගමන ලේසිද අමාරුද? දැන් බලන්න කල්ප ගණන්. අන්තිමට මොකද වුනේ? ඒ බිම්බිසාර රජුරෝ වතුර පූජා කරනකොටම පැන් තටාකයක් පහළ වුණා. කොහොමද එන්නේ නැතිද යුද්ධේ? කල්ප ගානක් වතුර නැතිලා වතුර ටිකක් හම්බ වෙනකොට දානේ පූජා කළා, පින් අනුමෝදන් කළා. කල්ප ගානක් කන්නේ නැතුව හිටියට කෑම පහළ වෙලා. රණ්ඩු වෙවි කන්නේ නැතිනේ. අද බඩු ටිකක් වේදනකට කොහොමද ගං අතුර ආදාර? හොර කන්නේ නැද්ද? එතකොට කොහොම හොර කන්නේ නැද්ද? පිරිතු හොර කකා කෑම කනවා. ඇඳුන්නේ ඇඳුම් සිවුරු පූජා කළා, පින් අනුමෝදන් කරනකොටම මෙන්න ඇඳුම් පහළ වෙලා. ඔන්න සසර. ඉතින් එවන් සසර ගමනක් යන අපට තමයි බුදුරජාන් වහන්සේ මේ ස්වාක්ඛාත ධර්මයක් කියලා දුන්නේ. සන්දිට්ඨික ධර්මයක් කියලා දුන්නේ. අකාලික ධර්මයක් කියලා දුන්නේ. ඕපනායික ධර්මයක්, එහිපාස්තික ධර්මයක් කියලා දුන්නේ. ඕපනායික ධර්මයක් කියලා දුන්නේ. පච්චත්තං වේදිතබ්බෝ කියන්නේ මේක කරන්නේ නම් මෝඩයොන්ට කරන්න බෑ. දැන් මෝඩ කෙනෙක් හිටියොත් ඔය කතාවත් විහිළුවට ගනී. ඒක නම් වෙන්න බෑ නේද? සසරේ භයානකම නෙවෙයි ගන්නේ. ඌව මොනාද ඔය සුරංගනා කතාවේ නැතු අටුවා කතාවල තියෙන්නේ කියලා. අටුවා විශ්වාස කරන්න බෑ කියලා කියයි. දැන් බලන්නේ නම් ප්‍රඥාවන්තයෝ විතරයි මේක අල්ලගන්නේ. බුදුරජාණන් වහන්සේ කාලෙත් එහෙමයි, අදත් එහෙමයි, හෙටත් එහෙමයි. නුවණ තියෙන කෙනෙක්මයි ධර්මය අවබෝධ කරගෙන තමන්ගේ ජීවිතයට ගලපා ගන්නෙ. නැත්තම් ඕගාල අමතක වෙනවා. දැන් මං තරහ නැති කරගන්න කිව්වේ ක්‍රමී. ඕක මෙතන ඉඳලා ගෙදර යනකොට අමතකයි. තරහ වෙඩි ඔය එකක්වත් මතක නෑ. බලන්න වරුද කියලා.
තරා ඇවිඩිය තරහයිනවා. ටීක වෙලා ගීල තමයි වරස වචන දෙකතුරක් කියලා අකුසලේ රැසුරුවට පස්ස තමයි මතකන හරි තරාකාවන. දැ මේක නැතිකරගන්න ඕනික ටික වෙලාවක් ගිහිල මතක්වෙන්නේ. තිය නිසා ප්‍රඥාවන්ත කෙනාට පොඩීකාරණෙත් ඇති දැම් බාය ධාරජීයට එක වචනයයි කිව්වේ ධර්මය ඔක්කෝද කළා. දැන් කේමා විසුන්නාස මහා සිින්දුවලට සවිරූපෙට ආසාවිටිය. ධර්මය කියනකට මෙන්න ප්‍රඥාව මතු වුණා. කොච්චර සිින්දු හැව්වත් ආස කළන් නුවන තිබිල තියෙනවා. ති අපටත් නුවන ඇති නේද. හැබැයි පෑදන්න නේද. ඒ නිසා අපි කරමු වැඩක් මොකක්ද. බුදුරජාන් වහන්සේගේ ධර්මය ගුණ කෙරෙහි හිත පහදුව ගම් වූ ධර්මය අවබෝධ කරන බැරුණක් කවන්නේ නේද. බුදුරජාන් වහන්සේගේ ධර්මය කෙරෙහි අපි හිත පහදව ගත්තොත් ධර්මකරු තේරුන් නැතත් ඒ කාන්තයම බුදුරජාන් වහන්සේ වදාළ ධර්මය නම් කිසිම අඩුවක් නැත. ඒ කාන්තයම ස්වාක්ඛාතමයි. ඒ ධර්මයේ කාන්තයම සන්දිට්ටිකයි මේ ජීවිතය අවබෝධ කරන්න පුළුවන් එකක්මයි. ඒ වගේම බුදුරජාන් වහන්සේගේ ධර්මය මේ අකාලික එකක්මයි, එහි පස්සිකමයි, ඕපනායිකමයි, පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහින ගුණ හයෙන් යුක්තමයි කියලා. ඒ බුදුරජාන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි හිත පහදවා ගන්න අපි සියලු දෙනාටම පුළුවන් වුණොත් ඒක තමයි මේ ජීවිතේ ලබා ගන්න දුර්ලභම ලාභය, දුර්ලභම අවස්ථාව අපි ලබා ගන්න. ඉතින් ඒ නිසා මේ අවස්ථාව මගහැරගන්නේ නැතුව අපි කොහොම හරි එකතු වෙලා බුදුරජාන් වහන්සේ කෙරෙහි හිත පහදව ගන්න, ධර්මයේ කෙරෙහි හිත පහදව ගන්න, සංඝ රත්නයේ කෙරෙහි හිත පහදවගෙන මේ සසර දුකෙන් නිදහස් වෙන ශ්‍රාවකව බවට පත් වෙන්න මේ සියලු දහම් කරුණු උපකාරයක්ම වේවා. සාදු සාදු.